අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමිත කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටි ගම්මන අවධානීය පුවත් සිරස්තල වෙත දීවර රැකියාවේ නිරත වන බවට පවසමින් ශ්‍රී ලාංකිකයින් රසක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ව්‍යාපාරමේ හෙරොයින් කිලෝ 340ක් සමග ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙක් ඉන්දියාවේ කොචින් හිදී අත්අඩංගුවට මෙය මෙතෙක් ශ්‍රී ලාංකිකයින් සමග කේරළෙන් අත්අඩංගුවටගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව ඉන්දියාව කියයි වරායනගර පනත් කිටුම්පතට එරෙහි පෙත්සම් විභාගයේ දෙවන දිනය අදයි පොච්ච මුරුත්ෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් ජනාධිපති නීතිච විජේදාස රාජපක්ෂ මහතා කරුණ දක්වයි දිවයිනේ ප්‍රදේශ රසක යලිත් කොවිඩ් ආසාදිතින් වාර්තා වීම ඉහළට මහරගම පමුණුවේ වෙළඳසැලකින් ආසාදිතින් 20කට අධික සංඛ්‍යාවක් ගත වූ දින 7ට රිය අනතුරු හේතුවෙන් 69ක් මරුට ශ්‍රී ලංකාවේ පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පවත්වන්න ඉන්දියා විදේශ අමාත්‍යවරයාගෙන් දැනුම් දීමක් ප්‍රථමයෙන් දේශීය පුවත් හෙරොයින් කිලෝ 340ක් සමග ශ්‍රී ලාංකිකින් 5 දෙනෙකු දකුණු ඉන්දියාවේ කොචින් හිදී ඉන්දියා මද්‍රව්‍ය කාර්කණ ඉන්ද්‍රිය මද්‍රව්‍ය විනාශක කාර්යංශය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා ඉන්දියා ආරක්ෂක අංශ පවසන්නේ දීවරින් ලෙස පෙනී සිටමින් ශ්‍රී ලාංකිකින් රසක් සිය යාත්‍රා භාවිත කරමින් ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවයි ශ්‍රී ලාංකිකින්ද සම්බන්ධ කරගනිමින් මේවන විට ඉන්දියන් සාගර කලාපය තුළ සිදුවන මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු රසක් අනාවරණය කර ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා මහා පරිමාණයෙන් සිදුවන මෙම මද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම සඳහා ඉන්දියා වෙරළ ආරක්ෂක අංශ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ පුළුල් මෙහෙයුම් දියත් කරමින් ඇති පසුබිමක් තුළ ශ්‍රී ලාංකික බහුදින දීවර යාත්‍රාවකින් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි මෙරට දීවරින් 5 දෙනෙකු ඉන්දියාවේ කොචින්හිදී එරට මද්‍රව්‍ය පාලක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ඉන්දියා මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියා නාවික හමුදාව සිදු කළ විශේෂ වැටලීමකදී කොචින් වරායට ආසන්න ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකිකින් රැගත් මෙම යාත්‍රාව නිරීක්ෂණයට ලක් කර ඇති බවයි දූ ශශිරා නැමැති අදාළ ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවේ මසුන් මැරීම සඳහා යොදා ගන්නා අයිස් අතර ඉතා සූක්ෂම ලෙස හෙරොයින් ගබඩා කර තිබී ඇති බවට ඉන්දියා ආරක්ෂක අංශ සොයාගෙන තිබෙනවා අදාළ ශ්‍රී ලාංකික යාත්‍රාව පිළිබඳව සැකසීදී ගැඹුරු මුහුදේදී එය පරීක්ෂාවට ලක් කළද ප්‍රථමයෙන් මෙම මද්‍රව්‍ය තොගය හමු වී නොමැති අතර පසුව ඉන්දියා නාවික හමුදාව මෙම ශ්‍රී ලාංකික දීවර යාත්‍රාව කොචින් වරායට රැගෙන විත් පරීක්ෂා කර තිබෙනවා එෙහිදී සූක්ෂම ලෙස අයිස් අතර සංගවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 340ක් සොයා ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වුණා මෙම හෙරොයින් තොගය ඉරාන යාත්‍රාවකින් ගැඹුරු මුහුදේදී ශ්‍රී ලාංකික යාත්‍රාවට ලබා දී ඇති බවටයි පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ මෙම හෙරොයින් තොගයේ වටිනාකම ඉන්දියා රුපියල් කෝටි 340 ඉක්මවනවා දූ ශශිලා නැමැති ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකින් පිරිස 58 හැවිරිදි විමලසිරි 55 හැවිරිදි ධර්මදාස 49 හැවිරිදි අජිත් සහ 48 හැවිරිදි ආරියරත්න ලෙස හඳුනාගෙන ඇති බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණා අදාළ මද්‍රව්‍ය අසුරණවල මද්‍රව්‍ය ජාවාරම් කරුවන් එවයි ප්‍රමිතිය හැඳින්වීම සඳහා කිං 2021 ලෙස නම් කර තිබූ බවද ඉන්දියා ආරක්ෂක අංශ පවසනවා මෙම පිරිස රඳවා තබා ගනිමින් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සිදු කරන බවයි ඉන්දියා ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ මෑත කාලිනව කේරළ වෙරළ තීරයෙන් සුවගත් විශාලතම මද්‍රව්‍ය තොගය මේ බවටයි සැලකෙන්නේ පසුගිය මාර්තු මාස 30 වනදාද කේරළයේ විලින්ජම් වෙරළ තීරයට ඔබෙන්නූ මුහුදේදී කිලෝග්‍රෑම් 300ක හෙරොයින් තොගයක් සමග ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවා එහිදී AK-47 වර්ගයේ ගිනි අවි පහක් සහ උණ්ඩ දහසක් ද සොයාගත් අතර ශ්‍රී ලාංකිකින් 7 දෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනීමට ඉන්දියා ආරක්ෂක අංශ සමත් වුණා එමෙන්ම පසුගිය ජනවාරි මාසයේදීද හෙරොයින් කිලෝග්‍රෑම් 100ක් සමග ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවක් තමිල්නාඩුවේදී ඉන්දියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබුණා කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කිටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම අද පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දෙවන දිනටත් ආරම්භ වුණා අග විනිසුරු ජයන්ත ජයසූරිය බුවනේ කලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන මුරුදු ප්‍රනාන්දු සහ ජනත් සිල්වාන මහත්ම මහත්වීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයේ පැවැත්වෙනවා පෙත්සමක් ඉදිරිපත් කළ පූජ්‍ය මුරුත්ෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිච විජේදාස රාජපක්ෂ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් කොළඹ වරාය නගරයේ ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකරගත් මුල් ගිවිසුමෙන් 2016 වසරේ ඇතිකරගත් සංශෝධිත ගිවිසුමෙන් මෙම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්
තිබුණු බව පැවසුවා. කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සඳහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබූ බව සිහිපත් කළ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඒ වෙනුවෙන් පළාත් සභාව විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමු කර ඒවායේ මත විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යයි චෝදනා කළා. මෙම පනත් කෙටුම්පත තුලින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම වෙත පවරා දීමට ගෙන ඇති තීරණය මුළුමනින්ම ආනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් යයිද විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කර සිටියා. මේ තුලින් ජාතික ආරක්ෂාව පවා දැඩි ලෙස අනතුරකට ලක්වන බවද ඔහු පෙන්වා දුන්නා. මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපයේ තුල සිටින්නන්ට රටේ අනිකුත් ජනතාවට හිමි නොවන සුවිශේෂී වරප්‍රසාද සහ බදු සහන හිමිවන අතර එකම රටක් තුල නීතිය මෙලෙස දෙයාකාරයෙන් ක්‍රියාත්මක වන්නේ කෙසේදයි ප්‍රශ්න කළා. මෙම පනත් කෙටුම්පත තුලින් අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය නොව වරාය නගර කලාපයේ අභිවෘද්ධිය පමණක් යයි චෝදනා කළ විජේදාස රාජපක්ෂ මහතා මෙම වරාය නගර කලාපයේ ඇරමෙන ව්‍යාපාර තුලින් කිසිදු ලාංකිකයෙකුට රැකියාවක් හිමි නොවන බවද සඳහන් කළා. වරාය නගර කලාපය තුල ශ්‍රී ලාංකික මුදල් භාවිතා කිරීමට අනුමැතියක් නොමැති බව සඳහන් කළ ජනාධිපති නීතිචවරයා මෙය අනුමත කළ හැකි ක්‍රියාවක් දැයි ප්‍රශ්න කර සිටිනවා. මෙම පනත් කෙටුම්පත තුලින් වෙනම ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය සියලු ලක්ෂණ වරාය නගර කලාපයේ වෙත ලබා දීමට ක්‍රියා කර ඇති අතර රටේ පවතින මූල්‍ය නීති මෙම නගර කලාපය තුල ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම කලාපය මුදල් විශුද්ධිකරණයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇතැයිද අනතුරු හඟවා සිටියා. ඒකීය රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව තුල මෙවැනි නගර කලාපයක් ක්‍රියාත්මක විය නොහැකි බවත් මෙම නගර වරාය ව්‍යාපෘතියට ඉන්දියාව ඇමරිකාව ඇතුළු යුරෝප රටවල් රැසක් දැනටමත් විරෝධය පළ කර ඇතැයිද සඳහන් කළ ජනාධිපති නීතිඥ රාජපක්ෂ මහතා මෙම පනත් කෙටුම්පත හේතුවෙන් ශ්‍රී ලංකාව දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වනු ඇතැයි අනතුරු හඟවනු ලැබුවා. මෙවැනි ව්‍යවස්ථා විරෝධී ක්‍රියා මැඩපැවැත්විය හැකි ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් යයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා එය සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ 3/2 බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද අවසන් වශයෙන් අධිකරණෙන් ඉල්ලා සිටියා. මෙම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 20ක් මේවන විට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී ඇති අතර අදාළ පෙත්සම් වලට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා සහ ජනාධිපති ලේකම්වරයා ඇතුළු පිරිසක්ද අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙවන විටත් පෙත්සම් විභාගයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී පැවැත්වෙනවා. මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳ සැල් දෙකකින් කොවිඩ් ආසාදිතින් 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පැවති උත්සව සමයේදී නිසි නිරෝධායන නීති රීති අනුගමනය නොකර ජනතාව කටයුතු කිරීම හේතුවෙන් මෙලෙස යලිත් රට තුළ කොවිඩ් අවදානම ඉහළ යමින් පවතින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. පැවති උත්සව සමයේදී ජනතාව නිසි නිරෝධායන නීති රීතීන් අනුගමනය නොකිරීම හේතුවෙන් මේ වන විට කොවිඩ් රෝගීන් විවිධ ප්‍රදේශවලින් වාර්තා වෙමින් පවතින බව සෞඛ්‍යංශ පවසනවා. අපි දැක්කා සිංහල සහ හින්දු අලුත් අවුරුදු මාජනතාව වගකීම් විරහිතව කටයුතු කරන ආකාරයේ COVID-19 අවදානම තියෙන රටක්ද කියන ප්‍රශ්නේ අපිටත් තිබුණා මහජනතාවගේ හැසිරීම දිහා බැලුවහම. නමුත් මහජනතාවගේ හැසිරීමත් එක්ක අපි තව ඉදිරි සති කිහිපයේදී දැඩි අවදානමකට තල්ලු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ අවසන් සතියේ සහ මැයි මාසයේ මුල සති දෙක තුළ අපි බලාපොරොත්තු වෙනවා අලුත් අවුරුදු උත්සවයත් එක්කම අපි දක්වපු අවදානම් සාගත හැසිරීමේ ප්‍රතිඵල ලැබෙයි කියලා. ඒ වගේම අපිට මේ වෙද්දී ලංකාවේ නොයෙකුත් ප්‍රදේශවලින් බලාපොරොත්තු නොවන අන්දමේ යම් යම් අනුපකරු නිර්මාණය වමින් රෝගීන් වාර්තා වෙනවා. ගාල්ල ප්‍රදේශයේ පිහිටි බැංකු ශාඛාවක සේවය නියුතු සේවකීන් දෙදෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ බැංකු ශාඛාව වසදමා ඇති අතර ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. මේ අතර පැවති උත්සව සමයේදී කිසිදු නිරෝධායන නීති රීතීන් අනුගමනය නොකරමින් මහරගම පමුණුව ප්‍රදේශයේ වෙළඳාම් කටයුතු සිදු කළ අයුරු පසුකෙදා මාධ්‍ය මගින් වාර්තා වුණා. සෞඛ්‍යංශ කේතරම් උපදෙස් ලබා දෙනු ලැබුවත් ඒවා අනුගමනය නොකරමින් කටයුතු කිරීමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ රෙදිපිලි අලෙවිසල් දෙකකින් කොවිඩ් රෝගීන් 20කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන්ට නව කොවිඩ් රෝගීන් 31 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. සිදු කළ අහඹු PCR පරීක්ෂණ 130ක් අතුරින් අදාළ රෝගීන් හඳුනාගත් බවයි ප්‍රදේශීය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ.
මෙතර මහරගම ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක ගුරුවරුන් පිරිසකටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 309 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඉන් ආසාදිතින් 18 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. අනෙක් ආසාදිතින් 291 දෙනා දේශීය වහඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 67ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 62ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 51ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 111 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. COVID වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 620ක් ලෙසයි. මෙරට කොවිඩ් දෙවන රැල්ලේ ආරම්භය සටහන් වූ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 607ක් වනවා. ඉන් වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වැඩි පුද්ගලයන්. එම සංඛ්‍යාව 292ක් වන අතර එය 148.1% ප්‍රතිශතයක්. වයස අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයන් 156 දෙනෙකුද කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා. එය 125.7% ප්‍රතිශතයක්. වයස අවුරුදු 51ත් 60ත් අතර පුද්ගලයන් 85 දෙනෙක්ද වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයන් 49 දෙනෙක්ද කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් තිබෙනවා. එසේම වයස අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයන් 15 දෙනෙකුද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොවිඩ් දෙවන රැල්ලෙන් මියගොස් ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. එය 2.47% ප්‍රතිශතයක්. ශ්‍රී ලංකාව කඩිනමින් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් මහතා පවසනවා. ඒ තමිල්නාඩු මන්ත්‍රීවරයෙකුට ලිපියක් යොමු කරමින්. ශ්‍රී ලංකාවේ අනුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පළාත් සභා මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට කටයුතු කළ යුතු බව ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය ජයශංකර් මහතා පවසනවා. ජයශංකර් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ තමිල්නාඩුවේ AIADMK පක්ෂයේ මන්ත්‍රීවරයෙකු හට ලිපියක් යොමු කරමින්. රාජසභා මන්ත්‍රීවරයෙකු වන එම් තම්බිතුරේ මහතා ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ ගැටලු පිළිබඳව ජිනීවා මානව හිමිකම් කොමිසමේදී විවාදයට ලක් කරනු ලැබුවා. AIADMK පක්ෂය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වන්නේ අගමැති නරේන්ද්‍ර මෝදීගේ භාරතීය ජනතා පක්ෂය සමග සන්ධානගතවයි. එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දියාවේද සහය හිමිවන බවයි. එසේම ශ්‍රී ලංකා රජය දමිළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමටත් සමානාත්මතාවයේ යුක්තිය සාමය සහ අභිමානය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බව එම ලිපියේ සඳහන්. එමෙන්ම දමිළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් සපයමින් සංහිඳියා ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා යුතු බවත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමග සහයෝගයෙන් කටයුතු කරමින් පළතායි අන්දමින් ක්‍රියාත්මක විය යුතු බවද ඉන්දියා විදේශ කටයුතු අමාත්‍යවරයා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. අද උදෑසන 6:00න් අවසන් වූ පසුගිය සතියක කාලය තුළ රියානතුරු හේතුවෙන් පුද්ගලයන් 69 දෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. රියානතුරු සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ වැඩි අවධානයක් යොමුව ඇත්තේ උත්සව සමය සමග රියානතුරු ප්‍රමාණාත්මකව ඉහළ යාම හේතුවෙන්. බීමත්ව රියපැදවීම මෙම අනතුරුවලට සුලබ හේතුවක් බවට පත්ව ඇති පසුබිමක දිවයිනපුරා පැය 18ක කාලයක් තුළ සිදු කළ මෙහෙයුමකදී බීමත් රියදුරන් 905 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 13 වෙනිදා සිට අද දින උදෑසන 6 දක්වා දින 7ක කාලයක් තුළ රියානතුරු වලින් පුද්ගලයන් 69 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. එයින් ආසන්නේ එක් දිනකට පුද්ගලයන් 10කට ආසන සංඛ්‍යාවක් මියගොස් ඇති බවට මේ සංඛ්‍යාව ඇස්තමේන්තු ගත කළොත් වසරකට මිය යන සංඛ්‍යාව 3650කට ආසන්න වෙනවා. මේ ඊටම කනගාටුදායක තත්වයක්. මෙසේ මියගොස් ඇති අයගෙන් 149ක් පමණ පුද්ගලයන් යතුරුපැදිවල ගමන් කර යතුරුපැදිකරුවන් හෝ පසුපැදිකරුවන් එවැගේම 120කට ආසන්න පිරිසක් ත්‍රී රෝද රථවල ගමන් කළ පුද්ගලයන් එමෙන්ම පාරේ පදිකයින් ලෙස ගමන් කළ පුද්ගලයන් අනෙක් මරණ කරුවන් බවට පත්තු පිරිස මහා මාර්ගයේ ගමන් කරන පදිකයින් ත්‍රී රෝද රථවල ගමන් කරන පුද්ගලයන් යතුරු පැදිකරුවන් මාර්ග අනතුරු වල විඳිතින් බවට පත්වීමේ ප්‍රවණතාවයේ ඉතාමත්ම වැඩි පෙරේදා දිනේදී දවල් 12ට පමණ විශේෂ මෙහෙයුමක් ආරම්භ කරා බීමත් රියදුරන් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කරමින් සහ අධික වේගයෙන් රියපදවන රියදුරන්
प्रधान मार्गे हग्गल उद्भित उद्याने असल महावांगु प्रदेश अधिक वेगेन धावने वो मोटर तेक मार्गे गमन गत पदिक्यान देदिनी कुगेटी अनुतुराक्षित वेति बेनवा ये दिन हग्गल उद्भित उद्याने नरंबीमट तिसमहाराम प्रदेश सिट पेमिनी युद्ध हमुदा सेबलेकु सह ओहुगे मितुरेकु मेलेस अनतुरट पत्व ऐति बवाय अपवार्ता करु संधान कले अनतुर सिदुवीमेन पासु नुवरेलिय वेलीमट प्रधान मार्गय महावंगुव प्रदेशयेन गम्वासीन विसिन हरस्कोट उद्घोषणयक निरत वीम हेतुवेन एम मार्गे गमनागमनयटद वरिन वर बाधा पेमिन तिबुना පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. සහල් මාෆියාව පාලනය කිරීමට විදේශයන්ගෙන් සහල් ආනයනය කළ අමාත්‍යවරුන්ට මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හේයින් එම ප්‍රතිපත්තිය වත්මන් ආණ්ඩු සමයේදී ක්‍රියාත්මක නොකරන බව අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ හේෂා විතානගේ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. මේ සහල් මාෆියාව පාලනය කරන්න ආණ්ඩුවට බෑ කියන තර්ජනය මේ රටේ සහල් මාෆියාව නිර්මාණය කරන වෙළඳපොලේ ඉහළම ඉන්න ව්‍යාපාරිකයෙක් ප්‍රකාශ කරා. කුසිකර්ම ඇමතුමාට හැරෙන්නවත් බෑ අපිත් එක්ක කියලා. මොකක්ද ඉදිරි සැලැස්ම කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමති. තාම පහසු ක්‍රමවේදය සහල් මිල පාලනය කරන්න පසුගිය රජයේ කලක් මෙන් ජාත්‍යන්තර වෙළඳපොලෙන් අඩු මිලට සහල් ලංකාවට ගෙනාලා වෙළඳපොල පුරාම බෙදා හැරීම. මේකෙදි ඕනෙම මාෆියාවක් පාලනය කරන්න පුළුවන්. හැබැයි එතනදී ඉතිහාස වෙලා තියෙන්නේ සාල් මාපියාව පාලනය වෙලා තියෙනවා සාල් මිල අඩු වෙලා තියෙනවා සාල් ගෙන්නීමට සම්බන්ධ ඒ විෂය බාර අමාත්‍යවරු කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත මුදලක් හොරකම් කරලා වංචා කරලා තිබෙනවා කියන එක පිළිබඳ අල්ලස්සා දූෂණ කොමිසමේ පැමිණිලි රාසියක් තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ප්‍රතිපත්තියට මාරු වෙන්න අපිට ඉඩ දෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී රජයට සාල් තොගයක් පවත්වාගෙන ගිහිල්ලා සතොස්ස සහ සමුපකාර හරහා මේ බෙදා හරින්. අවුරුදු 5 තමුන්නාන්සේලා අනුගමනය කර ප්‍රතිපත්තිය අපිට එකසරේ ආපහු හරවන්න බෑ. හාල් මේ රටට ගේන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් කරන් දෙනවා ඒක හොඳයි. ගැටලුව කරු හැමතුමනි ඔබතුමා දන්නවා වඩාත්ම හොඳට. මේ රටේ අද වෙනකොට ආණ්ඩුවට තර්ජනය කරනවා හාල් ව්‍යාපාරිකෝ. දැන් කෘෂිකර්ම අමාත්‍යතුමා ඉතාම පැහැදිලිව තරංකාරී ලෙස මිලදී ගැනීම කරලා තියෙනවා. අපිට සතොසට හා සම්පකාර ව්‍යාපාරයට හා සම්පූර්ණයෙන් සපයන්නේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමාගේ මඟ පෙන්වීමෙන් ඒ අමාත්‍යංශේ. ඒ මිල අපි පාලනය කරලා තියෙනවා. කීරි සම්භා අනි සම්භා පිළිබඳ මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය කියන එක අපි ඉදිරි කාලයේදී උත්තරයක් සොයලා දෙනවා. අපේ ප්‍රධානතම ඉලක්කය තමයි යෞවන සමාජ ව්‍යාපාරයට අවුරුදු 16 දී බැඳෙන දරුවා අවුරුදු 29ක් වෙනකොටත් යෞවන සමාජ ව්‍යාපාරයේ ඇතුලේ විරකියා වෙන්නම් ඉන්නේ. වෘත්තීය පුහුණුවක් නැත්නම් ඒ තරුණයා යෞවන සමාජ ව්‍යාපාරයට බැඳෙන කේ පළක් නැහැ. එහෙමනම් අපි ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේනකොට හදලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙතෙක් කල ඉතිහාසයේ 38000ක් බැඳිච්ච යෞවන සමාජ ව්‍යාපාරය දැන් 380000 දක්වා වැඩි කරලා තියෙනවා. මම ඔබතුමාගේ වැඩපිළිවෙලට යම් දෙයක් එකතු කරා නම් මේ ජංගම දුරකථන. මේක විදේශ රටක ගේන්නේ. හැබැයි කරු එමුතුනි හදන්නේ මේක කැඩුනම හදන්න යන්නේ නැහැ විදේශ අමුද්‍රව්‍ය ටික දෙන්න පුළුවන්. මේකට යන මූල්‍යම සහයෝගය දෙන්න පුළුවන්. මොකද අපේ ආණ්ඩුව කාලේ අපිට මතකයි විශ්වවිද්‍යාලයේ එළියට එන දරුවාට ලක්ෂ 15ක ණයක් දීලා උඩ තනියෙන් නැගීටන් ස්වයං රැකියාවක ඒ හයිය දුන්නා. නමුත් ඒක දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ දඬු චක්‍රලේඛයන් නිකුත් කරලා තියෙනවා. හය ශ්‍රේණියෙන් ඉහළ හැම පාසල් දරුවෙක්ම කුමන හෝ ක්‍රීඩාවක යෙදෙන්න ඕන කියලා. දැන් ඒ චක්‍රලේඛය සාම්ප්‍රදායික හමස් පෙට්ටියට ගිය චක්‍රලේඛයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ක්‍රීඩා පාසල් සහ පෝෂිත පාසල් වල දරුවෝ හඳුනා ගැනීමේ ටැලන්ට් සර්ච් එක අපි පටන් ගන්නවා. විදුහල්පතිවරු දැනුවත් කිරීම වැඩපිළිවෙළක් යෝන් සේනාංකය හරහා මේ ක්‍රීඩා කිරීම තුල දරුවාට ලැබෙන ප්‍රතිලාභයන් මොනවද කියන කාරණේ පිළිබඳව රජයේ මගින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා 35%ක උපරිම පොලී අනුපාතකයක් නියම කර ඇත. ඇතැම් ණය හිමියන් විසින් සිය අභිමතය පරිදි 100% සිට 220% දක්වා ණය පොලී අය කිරීම සිදු කරනු ලබන. වරාය නගරයේ පිළිබඳව බුරුතු පිටින් නැති ඇමතිවරු ඇවිල්ලා ප්‍රවෘත්ති ප්‍රකාශන දෙනවා, මාධ්‍ය සාකච්ඡා පවත්වනවා, ලුහුවට කතා කරනවා. අද මේ රටේ ජනතාවගේ ජන ජීවිතවලට බලපාන මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය මර උගුලට කිසිම විසඳුමක් රජය ලබා දීලා නැහැ. මිනිසුන්ගේ ජීවිතවලට බලපාන මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නයට මම ඉල්ලීමක් කරනවා ගරු කථානායකතුමාට කරුණා කරලා පිළිතුරු ලබා දෙන පාර්ශවයට කියන්නේ මේවට නිශ්චිත පිළිතුරු ලබා දෙන්නයි කියලා. මේ සෑම ප්‍රශ්නයක්ම උග්‍ර වුණේ එතුමන්ලාගේ රජයේ කාලයේදී. ඒ වුණත් අපි මේවට විසඳුම් ලබා දෙනවා. ඒ විසඳුම් ගැන මම ඉතාමත් පැහැදිලි උත්තරයක් තව දින කීපයකදී ලබා දෙන්නට ඉදිරිපත් වෙනවා.
එම පොතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න www.sethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලිත් හමුවීම් සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.